රූපවන් නැනසල වේගා අපි අදත්තාව අලුත් පාඩමක් අරන් හය ශ්‍රේණිය සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය දැනුවත් වෙමු අභියෝග ජයගමු අපට එදිනෙදා ජීවිතයේදී අභියෝග රාශියකට මුහුණ දීමට සිදුවේ පුංචි දුවේ පුතේ දැන් අපි බලමු ඒවට උදාහරණ මොනවද කියලා රෝග වැළඳීම අපචාර හා අපයෝජන අනතුරු ආපදා අපේක්ෂාවන් හා බලාපොරොත්තු දුවේ පුතේ මම ඒ කිව්වේ ඕගොල්ලන්ට මට ජීවිතේ මුහුණ දෙන්න තියෙන අභියෝග වලින් කිහිපයක් අපි අද කතා කරන්නේ රෝග කියන අභියෝග කාණ්ඩය ගැන රෝග කාණ්ඩ දෙකකට බෙදිය හැකිය 1 බෝවන රෝග 2 බෝ නොවන රෝග බෝවන රෝගයක් යනු පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවන රෝගවලට අපි කියනවා බෝවන රෝග කියලා. උදාහරණ ඩෙංගු මැලේරියාව බරවා ඇස් ලෙඩ HIV AIDS සෙම්ප්‍රතිශ්‍යාව උනසන්නිපාතය සහ මේ දවස්වල තියෙන COVID-19 වගේ දේවල් දුවේ පුතේ මේ බෝවන රෝග ක්‍රම කිහිපයකට බෝ වෙනවා වාහකයන් මගින් උදාහරණ ඩෙංගු බරවා මැලේරියා ජලය මගින් පාචනය කොලරාව වාතය හා වෛරස් මගින් COVID-19 ක්ෂය රෝගය සෙම්ප්‍රතිශ්‍යාව උනසන්නිපාතය සහ තවත් විදියකට බෝ වෙනවා ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග AIDS ගොනෝරියා ලිංගික ඉන්නන් ඊළඟට අපි බලමු බෝ නොවන රෝග යනු කුමක්ද කියලා. බෝ නොවන රෝගයක් යනු එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට නොවැළඳෙන රෝග බෝ නොවන රෝග නම් වේ. උදාහරණ දියවැඩියාව හෘද රෝග අදිරුදිර පීඩනය නැත්නම් ඔගොල්ලෝ ප්‍රෙෂර් කියන්නේ මානසික රෝග ස්ථූලතාව මන්ද පෝෂණය අක්මාවේ තෙල් වගේ රෝග දැන් අපි බලමු බෝ නොවන රෝග වැළඳීමේ අවස්ථා වැඩි කරන සාධක ලුණු තෙල් සීනි අධික ආහාර වැඩිපුර පරිභෝජනය කිරීම එළවලු පළතුරු සහ කෙඳි සහිත ආහාර අඩුවෙන් ආහාරයට ගැනීම සිරුර වෙහෙස වෙන ක්‍රියාකාරකම් හෝ ව්‍යායාම නොකිරීම මත්පැන් හා දුම්වැටි භාවිතා කිරීම පරිගණකයේ රූපවාහිනිය ජංගම දුරකථනය වැඩි වේලාවක් එක දිගට පරිහරණය කිරීම දුවේ පුතේ බෝ නොවන රෝග සෑදෙන තවත් එක් ප්‍රධාන සාධකයක් තියෙනවා ඒ තමයි ජානමය සාධක ඒ කියන්නේ පුතේ පරම්පරාවෙන් පරම්පරාවට එන රෝග සමහර විට ඔයාලගේ තාත්තට දියවැඩියාව තියෙනවා නම් තාත්තගෙන් ඔයාලටත් දියවැඩියාව එන්න පුළුවන් සේනම් පොදුවේ මෙම රෝග වැළැක්විය හැකි ක්‍රම හඳුනා ගනිමු. පෞද්ගලික ස්වස්ථතාවය. ඒ කියන්නේ පෞද්ගලික පිරිසිදුකම. උදාහරණ දිනකට දෙවතාවක් දත් මැදීම, දිනපතා ස්නානය කිරීම, ආහාර ගන්නා සෑම විටම දෑත් සබන්දා පිරිසිදු කර ගැනීම, හිසකෙස් පිරිසිදුව තබා ගැනීම, වැසිකිලි යාමෙන් පසුව දෑත් සබන්දා සේදීම. ඊළඟ කරුණ පරිසර පවිත්‍රතාවය. උදාහරණ ගේ දොර පිරිසිදුව තබා ගැනීම, කැලි කසන නිසි ආකාරව බැහැර කිරීම, වතුර එක්ට්‍රැක්ස් වෙන තැන් විනාශ කිරීම. ඊළඟ කරුණ ප්‍රතිශක්තිකරණය. ස්වභාවික ප්‍රතිශක්තිකරණයට අමතරව එන්නත් මගින් අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලබා දේ. උදාහරණ කුඩා කල සිට දරුවන්ට එන්නත් ලබා දේ. පිටගැස්ම, ෂේ රෝගය, ගලපටලය, සරම්ප සහ රුබෙල්ලා. අවසාන කරුණ නිවැරදි ජීවන රටාව. උදාහරණ පුතේ දුවේ අප ගන්නා ආහාර පරිභෝජනයේදී ආහාරවල නැවුම් බව පිරිසිදු භාවය පිළිබඳ අප සැලකිලිමත් විය යුතුයි නැතිනම් අපට ගොඩක් ලෙඩ රෝගවලට මුහුණ දෙන්න සිදු වෙනවා ඒක හොඳට මතක තබා ගන්න එසේනම් දුවේ පුතේ තවත් දවසක අලුත් පාඩමක් අරගෙන නැනසල වේගා අපි ඔබව හමු වීමට එන්නම්